දිවිතුරා කතාවට ආදරය කරනවාව ගොඩක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එකෙන් කතා කරන්න ලෑස්ති වෙන්නේ වින්ඩි ළඟදීම තමන්ගේ තාත්තට සිහියාපු දවසක ඊෂා හඬා වැටෙමින් එහෙම නැත්නම් ආඩම්බරේ කියන කාරණයක් ගැනයි. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ආදරණීය ඉල්ලීමක් කරන්නට කැමතියි. ඒ තමයි වීඩියෝ එක බලලා වාටත් මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්න කැමැත්තක් ඇති වෙලා තිබෙනවා නම් විතරක්ම. එහෙනම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලායි මම අද වීඩියෝ එක ඔස්සේ ඉල්ලීමක් කරන්නේ. ඉතින් පහුගිය කාලේ ඔයාට මෙන්න මේ වගේ කාරණයක් දැක බලා ගන්නට තිබුණා කියන දේ තමයි මම අද වීඩියෝ එක ඔස්සේ කතා කරන්න ලෑස්ති වෙන්නේ. ඉතින් කොහොම වුණත් ඉදිරියේදී අපිට මෙන්න මේ වගේ කාරණයක් දැක බලා ගන්නට තිබුණා කියන දේ තමයි අද වීඩියෝ එක ඔස්සේ සිහිපත් කරන්න ලෑස්ති වෙන්නේ. ඉතින් මම මොන වගේ දෙයක් ගැනද ඔයත් එක්ක කතා කරන්නේ ඔයාට මේ ගැන සුවිශේෂී කාරණාවක් මතකයේ රැඳිලා තියෙනවා කියන දේ තමයි මතක් කිරීමට තිබෙන්නේ. ඉතින් මම මොන වගේ දෙයක් ගැනද කියන්නේ ඔයා දන්නවද? පහුගිය කාලෙම අපිට මෙන්න මෙහෙම කාරණාවක් දැක බලා ගන්න ලැබුණා කියන දේ ගැන තමයි විශේෂයෙන්ම කතා කරන්න වෙන්නේ. අනිවාර්යයෙන්ම අපිට ඉදිරියේදී කතා කරන්න වෙන්නේ මේ වගේ දෙයක් ගැන. ඔයා දන්නවද? ඒ තමයි දැන් අගස්ත සුවපත් කර ගැනීම වෙනුවෙන් සීයා ඇතුළු කට්ටිය ඊෂගේ ගොඩාක් මහන්සි වෙනවා, කැප වෙනවා. ඉතින් ඊෂව රටේවලම දීපු සල්ලි පවා ඇත්තටම සීය වියදම් කරා. ඒ විතරක් නෙමෙයි, ඇත්තම කියනවා නම් සීයා එක්ක අවුරුදු ගාණක් මහන්සි වෙලා තමන්ගේ මිනිපිරි වෙනුවෙන් එකතු කරපු සල්ලි. ඒ විතරක් නෙමෙයි, ඊෂලා සමාදලා පුංචි කාලේ හැදී වැඩුණු ගෙදර පවා උගස්ත යන කටයුතු කළේ ඇත්තටම අගස්තිව සුවපත් කර ගැනීමේ දැඩි අරමුණක් තිබුණ නිසා කියන දේ තමයි මං අද වීඩියෝ එක ඔස්සේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් කොහොම වුණත් ඉදිරියේදී අපිට තවදුරටත් කතා කරන්නට මෙන්න මේ වගේ කාරණාවක් දැක බලා ගන්නට තිබෙනවා කියන දේ ගැන තමයි අද වීඩියෝ එක ඔස්සේ කතා කිරීමට ලෑස්ති වෙන්නේ. කොහොම වුණත් ඉදිරියේදී අපිට මේ වගේ දෙයක් ගැන වත් එක කතා කරන්න පුළුවන් කියන කාරණය මෙතනදී සිහිපත් කරන්න තමයි ලෑස්ති වෙන්නේ කියලා අද වීඩියෝ එක ඔස්සේ මතක් කරනවා. කොහොම වුණත් ඉදිරියේදී අපිට සුවිශේෂී කාරණාවක් මෙතනදී කතා කරන්න පුළුවන් කියන දේ ගැන අද මේ විදියට පෙන්වා දෙන්නට ලෑස්ති වෙනවා කියන දේ තමයි මං ඔයත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් කොහොම වුණත් ඉදිරියේදී අපිට සුවිශේෂීවම හැමදේම ලෑස්ති කරගන්න පුළුවන් කියන දේ ගැන තමයි මං ඔයත් එක්ක කතා කරන්නේ. ඒ කියන්නේ අනිවාර්යෙන් ඉදිරියේදී අපිට දැක බලා ගන්නට ලැබෙන්නේ මේ වගේ දෙයක් ගැන කියන එක අමතක කරන්නම බෑ. ඒ ගැන අපි මේ විදියට දෙයක් කතා කරොත් ඉදිරියේදී කියන්න සිද්ධ වෙන්නේ සමාධි ඊෂා හැමෝම සතුටු වෙනවා ගැස්ත සුවපත් වෙලා ඉන්නකොට, සිහ ලැබල ඉන්නකොට. ඉතින් වින්ඩි සල්ලි දුන්නේ නැහැනේ මේ කට්ටියට. හැබැයි තමන්ගේ සීයා තමන්ගේ ගෙදර පවා උගස් තියලා තමයි තමන්ගේ තාත්තව සුවපත් කරගත්තේ කියලා ඇතර වින්ඩි අසන්න භාවයකට පත් කරමින් කියන්නේ ඉඩකඩක් තිබෙනවා.